අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය નિවර්ධිව ප්‍රථමයෙන් ඔබට කියන ස්වාධීන රූපවාහිනී සමස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භයයි මේ දවස උණුසුම් කළපුවත් සිරස්තල ප්‍රථමයේ ඉහළටම මේ යුගයේ ආණ්ඩුව ගන්නවා කියන්නේ කොරෝනා වෝ කර ගන්නවටත් වඩා භයානක දෙයක් විජාප නායක කොරෝනාවට එරෙහි දැවැන්තම එන්නත් මෙහෙයුම ඇරඹේ गमे गटलू गमटम गिहिल्ला विसंदान्न जनाधिपतिमा आरंभ करपु जनपति गम समग पिलिसंदराक वेडसटहन मालावे हयवेन्न अद पयत्तुनान शांति ए मेदिरिगिरिय वेडिकच्चिय गम्मानेदी ओ निमेश हबै जनाधिपतिमाट वेडिकच्चिय गमट गिहाम वेनिन तन्वलट वेडिय विनस प्रश्न किहिपयक्म विसंदान्न सिद्धुना मोकद मे गमे अलि प्रश्न वगेम गोवियंट तीन तवत लोकु प्रश्नयक वेला तियेन्ने मुअन्गे प्रश्ने මේ සියලු දේවල් ගැන අපිට තොරතුරු කියන්න සූදානම් වෙලා ඉන්නවා දසුන් වසන්ත අපේ නියෝජිතයා. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 6 වෙනිද අද පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බිසෝපුර ප්‍රදේශයේදී පවත්වන්නට යෙදුණා අධිකරණ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජනතාවට මේ ප්‍රදේශයේ බලපාන අලිමිනිස් ගැටලුව පිළිබඳව මාර්ග විදුලිය ජලය අධ්‍යාපන සෞඛ්‍ය මේ සියලු ශ්‍රේෂ්ඨයන් පිළිබඳව තියෙන ගැටලු අධිකරණ ජනාධිපතිතුමන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා වුණා ඒ අනතුරුව ජනතාවගේ ගැටලු වලට මේ මොහොතේම ඍජු ස්ථිරසාර විසඳුම් ලබා දෙන්නටත් අද මේ 6 වන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී හැකියාව ලැබුණා जनपति गमसमग पिलिसंदर वेडसटहने हयवेन्न पोलुन्नरुव दिस्त्रिक्के मेदिरिगिरिय प्रादेशीय लेकम कोट्टाशे वेडिकच्चिय ग्राम निलधारी वसमेदी आरंभ वुणा जनाधिपति गोटाबे राजपक्ष मेतितुमागे प्रधानत्वेन महावेली प्राथमिक विद्यालय सिसुवय तिरपत् करनु अतर ईट अतुलत् करगत् सिसुन् दोलस् दिनाट त्याग प्रदानय किरीमद जनाधिपतितुमा अतिन सिदु वुणा इन्नन तुरुवय जनाधिपतितुमा गमसमग पिलिसंदरट एक्वुये मुरगा कंद जलाशय इदिकिरीमेदी निवास हा देपल अहिमिवु मेदिरिगिरिय हा लंकापुर कोट्टाशवल पौल समगिपुर दर्शनपुर दाहंबेवहा पेरमडुयन गंबानहतरेहि पदिन चिबसिरिनवा ओन तम गेटलु मेहिदी जनाधिपति गोटाबे राजपक्ष मेतितुमाट इदिरिपत् कला अपे रटे 75ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වෙන්නේ ඉතින් අපි මේ නගරයෙන් පිට ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ විශේෂ ප්‍රතිපත්තියක් වන්නේ අපේ ගමේ අලිමිනිස් ගැටුම තියෙනවා අපිට ඒ මහරාත්‍රි පන්ති ඇරලා එහෙම ගමන් මාර්ග එනකොට මේ අලි මාරු වෙනවා පාරෙන් ඒ කොහේ ඉඳලා කොහාටද ওই විදුලිය පාරට විදුලිය දෙන්න කියලාද කියන්නේ නෑ මේ වීදි ලාම්පු අපිට ලබා දුන්නා නම් හරි අර අලි මාරු වෙන තැන් වලට හරි ආදේශ සභාව වලින් එන්නෝනේ යෝජනා ආවට පස්සේ අනුමැති ලබා දීලා කටයුතු කරන්න අපිට සර් මේ අනුමත සීමාවක් තියෙනවා දැන් අනුමත සීමාවත් ඉක්මවලා හයි කරලා තියෙනවා මට මෙහෙන් විදුලි ඉංජිනේරුතුමිය අනුමැතියක් දෙනවා නම් පළාත් සභාවේ අනුකම්පාවෙන් හරි ප්‍රතිපාදනය අරගෙන ඒ කාර්ය කරලා දෙන්න ඒ අර කියන හරි කොහෙද මේ ආසනයේ තියෙන මේ මායින් ගම්මාන හොල ඒ අලි ඉන්න හරියට හරි ඔව් සර් ලබා දෙන්න ක්‍රියාත් කරන්න ඒ පෙරවිල් බෙදේ කියන ප්‍රදේශයේ ගවයින් ඔක්කොම 4000ක් පමණ ඉන්නවා. ගොවි මහත්තුරු ඉන්නවා 120ක් විතර. අපි කිරි වලින් තමයි ජීවත් වෙන්නේ. අපේ දුවදරුවෝ ඉස්කෝලේ ආරින්නේ කිරි වලින්. දැනට වනජීවීකේ නිලධාරි මහත්තුරු කියන සතියක් ඇතුළත අපේ හරක් අරගෙන යන්න කියලා. ගරු ජනාධිපතිතුමා ඔබතුමාට වැඳලා අපි කියන්නේ අපිට රැකී රස්සා එපා. අපිට ඒ කොතනක හරි අපේ හරක් ටික රකගෙන ජීවත් වෙන්න මග හදලා දෙන්නයි ඔබතුමාගෙන් මේ ඉල්ලන්නේ. ඔක දන්නවද මේ ප්‍රශ්නේ? ගොවියොන්ට මේක ඉඩ දෙන්න පුළුවන්. ද එහෙම නැත්තම් ඇයි ඒක දෙන්න බැරි? තෘණභූමි වලට යන්නේ එක තමයි වඩාත්ම හොඳ කියන එක තමයි. නෑ දැන් ඉතින් ඒගොල්ලෝ ඉන්න පළාතේ ඉඳලා විශ දුර දුරකට යන්න අමාරු වෙනවා. දැනට මේ කට්ටියට ඉඩ දෙන්න. ඊට පස්සේ බලන්න මොකද මේගොල්ලන්ට ඒ ප්‍රදේශෙම්ම තෘණභූමියක් හොයාගන්න පුළුවන්ද කියලා. පොළොන්නරුවේ විතරක් නෙවෙයි ලංකාවේම ප්‍රධාන මාර්ගයක් තමයි පොළොන්නරුව මාදුරුවය මහවැය සම්බන්ධ කරන පාර. මේ දවස් ටිකේ වැස්ස නිසා වාරි මාර්ගයක් බවට මහා මාර්ගේ පත් වෙලා තිබෙනවා. ඒ ආරම්භ කරපු කොන්ත්‍රාත්
සම්බන්ධයෙන් ගැටලුවක් පැටලෙනගිලා අධිකරණේ නඩුවක් විභාග වෙමින් පැවතුණා කොන්ත්‍රාත්කරුව අපිට විරුද්ධව අරගෙන තිබුණා තහනම් නියෝගයක් කොන්ත්‍රාත්කරු සමග ඒ සම්බන්ධයෙන් සමතේකට පත් වෙලා දැන් වැඩ ආරම්භ කරා කවුද ඒ කොන්ත්‍රාත්කරු ඒ කොන්ත්‍රාත්කරු කරන්නේ නැත්තම් උසාවියට කියලා යව හක් කළා ආඩී එකෙන් හදලා දෙන්නේ ජනාධිපතිතුමනේ මැදිරිගිරිය පටදාගේ රක්ෂිතේ මුවන් 2000ක් පමණ ඉන්නවා ඒ මුව ගහණය වැඩිකම හේතුවෙන් ඔප්පු තියන කුඹුරු අක්කර 300කට දැඩි ලෙස හානි කරනවා දීලා තිනවා කම්බි වැටක් ප්‍රමිතියෙන් තොරයි ඔබතුමන්ලානේ මේකේ ප්‍රායෝගික අත්ින් ඉන්නේ ඔව් මොකද්ද අදහස ඔබතුමාගේලාගේ මොකද්ද මේකට මේ විසඳුම කියලා මේ මම දැනවත්තුනේ මුළු රක්ෂිතයම වට කරලා පුරා විද්‍යා මායින් වලට දැල් වැටක් ගහන්න ඕනේ එහෙම නැතුව මේ මුව කොහොමවත් නවත්තන්න බෑ මස් ප්‍රශ්නයක් නම මන ජීවිතෙන් එන වටක් ගාලා හැබැයි කුඹුර කාලා නම් එන්නේ නෑ කියන එකට ප්‍රශ්නෙට විසඳුමක් වෙනවද ඔය වැටක් ගැහුවම එහෙම ජනාධිපතිතුමනි පළාත් ආණ්ඩුකාරතුමා මහීපාල හේරත්මැතිතුමා පිළිතුරක් ලබා දෙන අය වෙනුවෙන් මම ඒ වැට සකස් කර දෙන්න මම පොරොන්දු වෙනවා ඒක මම බාර ගන්න කොරෝනා දෙවන රැල්ලේ බලපෑම අපේ රටේ හැම දිස්ත්‍රික්කයකටම වගේ මේ වෙද්දි බලපාලා තියෙනවා අද දවසේ මේ දක්වා වූ කාලය තුළ විතරක් මේ වසංගතයට ගොදුරු වුණු 243 දෙනෙක් සුවගෙන තියෙනවා ඒ වගේම තමයි නිමේෂ කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 487 දිනෙක රෝහල් වලින් අද පිට වෙලා ගියා. ඒ අය හැම ගියේ පූර්ණ සුවය ලැබපු පිරිසක් විදිහට. COVID-19 වෛරසයට අපි රටක් විදිහට විතරක් නෙමෙයි ලෝකයක් විදිහටම මේ වෙනකොට මුහුණ දෙමින් ඉන්නවා. ලෝකේ රටවල් සියල්ලෙහිම වගේ දිශානති වෙනස් කරන්නට මේ කොවිඩ් 19 වෛරසයට හැකි වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව විදියට ගත්තොතින් අපිට අපි එක්ව මේ ජයග්‍රහණය කරන්නට පුළුවන් කොවිඩ් වසංගතය පරදවන්නට පුළුවන් ඊදිනෙදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවනුව වාර්තා වුණා ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙක් වාර්තා වුණා එයත් ඉතාමත්ම අවධානම් සහගත තත්වයක් අපි සූදානම් දේශීය කොරෝනා පොකුරේ තොරතුරු අරගෙන එන්නට මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 51839ක්. ඉන් 6836 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 612ක්. කොරෝනා රෝගීන් 487 දෙනෙකු අද දිනේ පූර්ණ සුවය ලැබීමත් සමග මෙදක්වා මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 44746ක් දක්වා ඉහළ ගියා. ඊයේ තවත් කොවිඩ් මරණ 4ක්ද වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 255ක්. එම මරණ අතුරින් 163ක්ම පිරිමි පුද්ගලින් වන අතර 92 දෙනෙකුම කාන්තාවන් වනවා. කොරෝනා මරණ වැඩි වශයෙන් සිදු වී ඇති වයස් කාණ්ඩය ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 61 75 අතර කාණ්ඩයයි. එහි ප්‍රතිශතය 36ක්. 28ක්ම වයස අවුරුදු 76 90 අතර කාණ්ඩයේ පසුවනවා. මියගිය අය අතුරින් 24ක් අයත් වන්නේ වයස අවුරුදු 46 60 අතර කාණ්ඩයටයි. මියගිය අය අතුරින් 8ක් වයස අවුරුදු 31 45 අතර කාණ්ඩයට අයත් වන අතර 2ක් අයත් වන්නේ වයස අවුරුදු 90ට වැඩි කාණ්ඩයටයි. වයස අවුරුදු 15ට අඩු කාණ්ඩයේ 1%ක මරණ ප්‍රතිශතයක්ද වයස අවුරුදු 16 30 අතර කාණ්ඩයේ කොරෝනා මරණ ප්‍රතිශතය 1%ක් ලෙසද වාර්තා වනවා. ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 2366ක්. ඉන්දියාවේ එම සංඛ්‍යාව 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක් වනවා. ජනගහනයේ මිලියනයකට සිදු වූ කොරෝනා මරණ පිළිබඳ සැලකීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11ක්. ඉන්දියාවෙන් 109ක් සහ ඕස්ට්‍රේලියාවේ 36ක් ලෙස මරණ වාර්තා වී තිබෙනවා. කොරෝනා මරණ අනුපාතය සංසන්දනය කිරීමේදී එක්සත් රාජධානිය 2.63ක ප්‍රතිශතයක්ද බ්‍රසීලිය 2.48ක ප්‍රතිශතයක්ද රුසියාව 1.84ක ප්‍රතිශතයක්ද පෙන්නුම් කර තිබෙනවා. ඇමරිකාවෙන් එම ප්‍රතිශතය 1.67ක් ලෙස වාර්තා වෙද්දී ඉන්දියාවෙන් 1.44ක් හා ශ්‍රී ලංකාවෙන් 0.049ක ප්‍රතිශතයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සංසන්දනය
කිරීමේදී ඉන්දියාවෙන් 96.55% ප්‍රතිශතයක් හා බ්‍රසීලියෙන් 87.7% ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙහිදී අත්කරගෙන ඇති ප්‍රගතිය 85.78%, රුසියාව 82.86% හා අමරිකාව 59.04% ප්‍රතිශතයක් පෙන්නුම් කරද්දී එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිතින් සුවවීමේ අනුපාතය සඳහන් වන්නේ 45.35% ලෙසින්. විදේශයන් සිට තවත් පුද්ගලයන් 547 දෙනෙකු කටනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. පුණා නිහා වැලිකන්ද යන විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා සුවය ලැබූ 135 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද පෙරවරුවේ නිවෙස් බලාපිටත් කර හැරීමටද කටයුතු කෙරුණා. ඔවුන් කොළඹ, ගම්පහ, මහනුවර හා කළුතර පදිංචිකරුවන්. මේ අතර නිරෝධායන නීතියට අනුව ආයතන පැවැත්වෙන්නේද යන්න පිළිබඳව සිදු කෙරුණු මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කාර්යාල 1311ක් පමණ ඊයේ දිනේදී පරීක්ෂාවට ලක් කරා 1098ක්ම සෞඛ්‍ය රීති අනුගමනය කරන බවට පෙනී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආයතන 213ක් සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන බවට පෙනී ගොස් තිබෙනවා. මෙම ආයතන 213ේ ප්‍රධානීන් ඉදිරියේව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. ස්වයන් නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සුවපැලීමට සිවිල් ඇඳුමින් සැලසුණු පොලිස් නිලධාරීන් අද සිට අනුයුක්ත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔබ ගෘහස්ත නිරෝධායනයට ස්වයන් නිරෝධායනයට යොමු කර ඇතනම් කිසිම හේතුවක් මත ඔබ ඔබේ නිවසින් පිටතට නොයා යුතුයි. එසේ පිටතට ගමන් කරන්නේ නම් මෙය වරදක් වෙනවා. අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ගෘහස්ත නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සිටින නිවාස ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට එසේ පිටවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරනු ලබනවා. එවගේම නිරෝධායනය වන නිවසකට පරිශ්‍රයකට පිටස්තර පුද්ගලයෙක් ඇතුළු වෙනවා නම් ඒ පුද්ගලයාත් වරදක් සිදු කරනු ලබනවා. ලෝකෙ මේ වෙනකොට නව පර්යේෂණ සිදු වෙනවා. මේ අතරතුර විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා කොවිඩ් එන්නත සම්බන්ධයෙන්. මේ එන්නත අලුතින් නිර්මාණය වෙනවා වාගේම අලුතින් නව ප්‍රභේද මේ වෛරසයේ ප්‍රභේදත් මේ වෙනකොට බිහි වෙනවා. ඇතෙන්ම රටක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව ගැන අපිට සතුටු වෙන්නට පුළුවන්. ඒ සුවවීමේ ප්‍රතිශතය ඉතාමත්ම ඉහළට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඒ රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතයත් අපිට පුළුවන් නම් තවදුරටත් අඩු කරගන්නට ඉතින් අපිට හැකියාව ලැබෙනවා ඉතාමත්ම ඉක්මනින් මේ කොරෝනා තුරන් කළ රටක් විදිහට ඒ ජයකණුව වෙත ළඟා වෙන්නට. ඒ සඳහා අපි හැමෝගෙම සහාය ශක්තිය අත්‍යවශ්‍ය මොහොතක් මේ. ලබන 25 වෙනිදා ඉඳලා උපකාරක පන්ති පවත්වන්න අවසර හිමි වුණා. නමුත් බස්නාහිර පළාතේ ටියුෂන් පටන් ගන්න තවත් ප්‍රමාද වෙනවා කියලා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ. ඊයේ දිනේදී උපකාරක පන්ති පැවැත්වීම උදෙසා අවශ්‍ය චක්‍රලේඛනය නිකුත් කරා. එම චක්‍රලේඛනය අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. ඒ අවසර ලබා දෙන්නේ උපකාරක පන්ති එක තිබෙන ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 50%ක් හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති ආපොස සාමාන්‍ය පෙළ සහ ආපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. ඊට පසුව රටේ පවතින තත්ත්වයත් එක්ක අනිකුත් උපකාරක පන්ති විවෘත කළ හැකි. මම මේ උපකාරක පන්ති පවත්වන ගුරුභවතුන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කරුණාකරලා කටයුතු කරන්න කියලා. වර්තමානයේ ආණ්ඩුවක් බාරගන්නවා කියන්නේ කොරෝනාව බාරගත්ත වගේ කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කොරෝනාව ගැන දේශනයක් දෙන්න මිරිහානට ගිය වෙලාවේදී කියලා තියෙනවා. කොරෝනා ඇතුළු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පාක්ෂිකින් පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වමින් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ බව කියා සිටියා. වෙනත් රටවල කොරෝනා පාලනය සඳහා සූදානමක් පැවතියද අපේ රටේ එවැනි සූදානමක් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. COVID-19 මට පෙනෙන්නේ නැහැ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. කිව්වා මේ මාස වෙනකොට කොවිඩ් පාලනය කරා කියලා. ඊට පස්සේ දැන් දෙවෙනි එක ඇවිල්ලා දැන් තුන්වෙනි වටේ ඇවිල්ලා තියෙනවා. සමහර රටවල් එන්නත් කියන වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපිට දැන් තියෙන්නේ මේකට සූදානම් වෙන්න. ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම මේවට මිල දීලා ගන්න මුදල් ගැන අපිට කියන්න ඕනේ. මේ අපේ මූලික යුතුකම. ඒ වගේම
අපි ඉන්නවා වෛද්‍යවරු අපි ඉන්න ඕන තරඟුද අපි ඔක්කොම ලෑස්තිලා උදව් කරන්න සැලැස්මක් ඇතු වෙනවනම් මම පාර්ලිමේන්තුවට කියන්නේ තේරුම් කාර්ය සභාවගේ එනසුමානෙම පත් කළා මේ කරුණු සියල්ලම ලබාගෙන කරුණා කළා දිනෙන් දින මොකද්ද සිදුවෙන්නේ කියලා බලන්න මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල්යන මේ මුත්තේ ඔතුමාල්ගේ රජයක් කියනවා සංචාර ක්ෂේත්‍රය නර්වාලිය මත කරවා කියන එක වාසියක් තියෙනවා රජයෙත් නැහැ පාර්ලිමේන්තුවෙත් නැහැ දෙකට මේවා කරන්න වැඩන්නේ නැහැ එහෙම තියනවා නම් අපිට තියෙන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එක ආරක්ෂා කරන්න කොහොම හරි මේක ගෙනහිල්ලා සමහර හෝටල් ලෑස්ති කරවා ගන්න පිටින් එන්න කොළඹ වරායේ නැගෙනහිර පාරයන්තය ගැන මේ වෙනකොට මතුවලා තියෙන නිශාන්ති අර්බුදකාරී තත්වයක් ඔව් නිමේෂ ඒක නිසාම මේ ගැන හොයලා බලලා විසඳුම් දෙන්න ජනාධිපතිතුමා කැබිනට් අනුකමිටුවකුත් පත් කරලා තියෙනවා අනුකමිටුවයි වරාය වෘත්ති සමිතිය අතර සාකච්ඡාවකුත් අද පවත්වලා තියෙනවා වරාය වෘත්ති සමಿತಿ නියෝජිතින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර පසුකීතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ගැටලුව පිළිබඳ සොයාබැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා එම අනුකමිටුව හා වෘත්ති සමಿತಿ අතර සාකච්ඡාවකුයි අද පැවැතුණේ කෙසේ වුවද සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් කෙරුණා එතුමන්ලා කිව්වේ කැන්කේකට එහෙම සාකච්ඡා කරන්න විදිහක් නැහැ ඒකට ප්‍රොජෙක්ට් කමිටි එකක් දාලා තියෙනවා ඒ කට්ටියට ෆ්‍රේම් එකක් දීලා තියෙනවා 51.49 තුර තමයි මේ සියලුම දේවල් කරන්න ඕන කියලා අපිට ඕන 100%ක් හැබැයි ඒ 100%ක් කියලා කියන අන්තවාදී විදිහට නෙමෙයි ආණ්ඩු පෙරලන්න ආයතනයේ කඩම් වටන්න බැරි නෙමෙයි කැන්කේකෙන් සභාපතිතුමාගේ උපදෙස් මත අපේ යෝජනාව දෙන්න කිව්වා ලබන සිකුරාදා වෙනකොට ඉතින් ඒ නිසා සිකුරාදා බලාපොරොත්තු වෙනවා අපි මේ වார்த்தාව දෙන්න ඒක දෙන්නේ මේ නිකාම වෘත්ති සමිති 23ක් නෙමෙයි නැගිනර පර්යන්තේ සුරකීමේ ජාතික සබාව ඒ බලවේගය හරහා අපි මේ කැන්කේකට ඒ යෝජනාව දෙනවා ඒ වගේම ජනාධිපතිතුමාට ඒ යෝජනාව දෙන බලාපොරොත්තු වෙනවා මේ අතර නැගිනිර පාරයන්තයේ සම්බන්ධයෙන් විවිධ ස්ථානවලදීද අදහස් පළ කෙරුණා අපේ පැරණි කියමනක් තියෙනවා වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවා කියලා එවන් පරිසරයක තමයි කොළඹ වරායේ නැගිනිර ජැටිය ඉන්දියානුවන්ට දීලා අපි ජාතියක් හැටියට දත නියවන්න වෙනවාමයි महिंद राजपक्ष अगमत्वा पहदिलो पार्लिमेंट को अभी नगिनीर पर्यंते विकुणाने नै कोटापे राजपक्ष नत्वा पहदिलेम किनो मेक विकुणाने नै कियला हबै अपट अमेरिकन डॉलर मिलियन 600क ओने अपट नय गन्न बै ए निसा तमै अपि इंडियावे आयोजके जापानी आयोजके किनल्ला मेक अपि देन्न हदने अवुदु 30कट एतोट अवुदु 30किन मे पर्यंते अपट संपूर्ण भार दिले यनमा ලෝකේ අග්‍රගන්නේ වරායවල් අතර 22 වෙනි වරාය කොළඹ වරාය. ඒ කොළඹ වරායේ තියෙන වටිනාම ජැටිය නැගෙනහිර ජැටිය. මහා ධන උල්පතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය. දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගමකට. දකුණු ජැටිය දුන්නා චීනෙට කොළඹම නැගෙනහිර ජැටිය දෙනවා ඉන්දියාවට අපට වාටියවත් ඉතුරු කරන්නේ නැද්ද? අපට වාටියවත් නැත්. ඔය කතා කරන එක මහත්යෙක්වත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. එකෙන් පේන්නේ තමන්ගේ නිර්වත්භාවයේ විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රේමනි. හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඒ කරපු ක්‍රියාවලියම අපි කරයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන සිතුවිල්ල. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා වරාය විකුණන්නේත් නැහැ, බදු දෙන්නේත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරා ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. නිශාන්තේ අපේ සෑම සතියන්තයකදීම ITN ප්‍රවෘත්ති ඔස්සේ ඉගෙනෙන අමතක නැති මතක විශේෂාංගයට අපේ රටේ ප්‍රේක්ෂකයෝ අද වෙනකොට මහා පුදුමාකාර විදිහට ආදරය කරනවා. ඔව් නිමේෂ. මේ වෙනකොට අපි අමතක නැති මතක තුලින් මතක් කරපු බොහෝ කලාකරුවන් පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානයත් යොමු වෙලා. ගාන් ඇලෙකොට සෝදානමින් ඉන්නවා තවත් මුහුදුපුත්තු වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාව තරණය කරන මේ ප්‍රවීණ රංගන ශිල්පියා සත් සමුදුර නම් වූ සිනමා නිර්මාණයෙන් අපේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් සොරා ගන්නවා. එක්තරා කාලයකදී දේශපාලන නිසාම බැටකන මේ පුද්ගලයා සැබෑවටම අති දක්ෂ රංගන ශිල්පියෙක්. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් සිරිල් වික්‍රමගේ එක්දහස් නවසිය තිස් දෙක වසරේ ජනවාරි 26 වනදා
කුරුණෑගලදී උපත ලැබූ සිරිල් වික්‍රමකේ නම් වූ මේ සුඳුරු මිනිසා මෙරට වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍රයන් තුලෙම මෙතරම් දස්කම්පාවියයි එදා කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති. නමුත් පාසල් අධ්‍යාපනය නිමා කළ සිරිල් වික්‍රමසිංහයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ගුරුවරයෙකු ලෙස තම රාජකාරී ගමන ආරම්භ කළා. පසුව රැකියාව වෙනුවෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය වෙත එන මොහුට එවක කලාලුවේ දැවන්තයන් හමුවන්නේ තමන්ගේ අනාගතය පිළිබඳව රන් සලකුණු පහළ කරමින්. ගුණදාස ගලප්පත්ති මහතාගේ මුහුදු පුත්තු වේදිකා නාට්‍ය තුළින් මෙරට සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගන්නා මේ සුඳුරු රංගන ශිල්පියා දේවතා එළිය කුවේණි තවත් උදෑසනක් එළුව ගිහින් මෙලව ආවා සහ පබාවති වැනි වේදිකා නාට්‍ය රසකට සොකීය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 1965 දී හඳපාන චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් වේදිකාවෙන් සිනමාවට ගොඩ වූ සිරිල් වික්‍රමගේ මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගන්නේ සත් සමුදුර චිත්‍රපටය තුළ දැක්වූ රංගන කෞශල්‍යද සමගයි. මූදු පුතු ආශයෙන් තමයි සිරිගුණ සිංහව සත් සමුදුර පිටපත ලියුවේ. මම හිතන්නේ මගේ සිනමා ගමනේ මුල උතන. බමුරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක් සුද්දිලාගේ කතාව ඇතුළු චිත්‍රපට 30කට පමණ රංගනෙන් එක් වූ මේ රංගන ශිල්පියා ටෙලිනාට්‍ය රසකටද සිය රංගන දායකත්වය ලබා දුන්නා. මම කැමති අත්ව සත් සමුදුර තමයි කැමතිව. ඊළඟට මම කැමති මේ සුද්දිලා කතාව. චරිතයට මම කැමති. අතන් جو අපේක්‍රෝ අනිවාර්යයෙන්ම කියෙයිද අති දක්ෂ ලාංකේය සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන විජය කුමාරණතුංගයන් සමග සමීප ඇසුරක් පැවතු සිරිල් වික්‍රමගේ විජයගේ ඉතිහාසය පිළිබඳවද මෙලෙස තම හඬ අවදි කළා. විජය කියන්නේ බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්. එයා බලම ඕන කෙනෙක් වශී වෙන අය. එයා කතාවට වේදිකාව ගන්නටි දක්ෂ කතිකේ. දැන් මේක තමයි හේතුනේ විජය ගාතනට. ඒගේ නැගිලා හිටියේ ඒ විජනතාවට පෙරමුණ විජේ තර්ජනයක් අදවන විට ජීවන ගමනේ 88 වන විය පසු කරමින් සිටින මේ සොඳුරු රංගන ශිල්පියා කලාපුර නිවාස සංකීර්ණයේ තමන්ටම වෙන් වූ කැදැල්ල තුළ ජීවිතය ගත කරමින් සිටිනවා. මෙරට කලාවට දශක ගණනාවක් තිස්සේ මහඟු මෙහෙවරක් ඉටු කළ සිරිල් වික්‍රමගේ නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාණෙනි, ස්වාධීන රූපවාහිනියේ ගෞරවය අප ඔබට මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය හා බෙදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමක ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. කොරෝනා අවදානම නිසා පාර්ලිමේන්තුව වහලා දාන්න කිසිම තීරණයක් අරන් නැහැ කියලා කතානායකවරයා අද ප්‍රකාශ කළා. වැලිගම උත්සවයකින් පස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි කතානායකවරයා මේ බව අවධාරණය කළේ. මේ කොරෝනා වසංගතය තව අවුරුද්දක් හෝ දෙකක් යන්න පුළුවන් කියලා තමයි මේ සෞඛ්‍ය විශේෂඥයෝ කියන්නේ. ඒ කියන්නේ අවබෝධයෙන් යුක්ත මේ වෙලාවේ මේ ප්‍රශ්නේදී අපේ වැඩ කටයුතු පාළු කරගන්න එක නෙමෙයි අපි කරන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ අපේ උදවියටත් මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ මල ගෙවල් මගුල් ගෙවල් වල යන්නේ ඉන්න කකා බිබී ඉන්නේ නැතුව මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට කවුරුත් සහයෝගය දෙන්න. මොකද අපිට රට ගෙනියන්නේ නැතුව කිසිම දෙයක් කරගෙන යන්න බැරි වෙයි. පාර්ලිමේන්තුවත් අපි වසා දැමීම සඳහා කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. පාර්ලිමේන්තුවේ
සේවක තුන් දෙනෙකුට හෝ හතර දෙනෙකුට දදින අනිත් නිල් එක්කෙනා පාර්ලිමේන්තුව නෙමෙයි එයා පොලිස් නිලධාරී. ඉතින් ඒ උදවිය ගෙදර නවතින්නේ කියනවා. ඊතුරු කට්ටියට ඇස්ස වැඩ කරන්නේ. ආරක්ෂාව ගැන අවබෝධයක් ඇතුව. එසමගින් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මේ ළඟ ප්‍රධාන පත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.